සාරංග සහෝදරයා තමගේ කෘතිය තුළ මතු කරන මූලික නැත්නම් මූලධර්මික ප්‍රශ්න තුන. පළවෙනි ප්‍රශ්නය විදිහට ඔහු මතු කරන්නේ අපිට තවම සංවර්ධිත රාජ්‍ය ගොන්නට අයත්වන්නට බැරි වුණේ ඇයි කියන කාරණය. දෙවැන්න විදිහට ඔහු මතු කරන මූලධර්මික ප්‍රශ්නය තමයි ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කර ගැනීමට නොහැකි වේ ඇයි කියන එක. මේ සම්බන්ධයෙන් කතා කරනකොට මාමිත්‍ර පරණවිතාන සහෝදරයා මතුකරපු අදහසක් තමයි බෙනඩික් ඇන්ඩර්සන් කියපු කාරණය. විශේෂයෙන්ම ජාතිකවාදයට කිසිදු න්‍යායවේදියෙක් හෝ දාර්ශනිකයෙක් නැහැ කියන එක. ඒකට හේතුව තමයි ජාතිකවාදය කියන දර්ශනයක් නොවේ. ජාතිකවාදය කියන්නේ අයුරුචි එකක්, දෘෂ්ටිවාදයක්. කිසිදු දෘෂ්ටිවාදයකට ලෝකේ න්‍යායවේදීන් හෝ දාර්ශනිකයින් නැහැ. පුළුවන් නම් අපට පරිවර්තනය කරගන්න පුළුවන් නම් ජාතිකවාදය න්‍යායවේදයක් හෝ මතවාදයක් වෙන සංකල්පයක් බවට මේ ගැටලුව අපිට ලියාගන්නට පුළුවන්. කෙසේ වෙතත් ඔහු මතු කරන මූලික ප්‍රශ්නය ඒක, ඇයි අපිට ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කරගන්න බැරි වුණේ කියන එක. අනික් කාරණය තමයි දියුණු රටවල පවතින ජීවන තත්ත්වය අපේකම රැකගැනීමෙන් අපට උරුම කරගන්න බැරිද නැත්නම් බැරි වුණේ ඇයි කියන කාරණය. ඉතාමත්ම වැදගත් මූලධාරණික ප්‍රශ්න තුනක් සාරංග සහෝදරයා මතු කරන්නේ. මේ පිළිබඳව මම හිතන්නේ මට සෑහෙන අතීතයක් තියෙනවා ඔහු සමග කරපු සාකච්ඡා සහ ගනුදෙනු. ඒ පිළිබඳවත් මට තියෙන සතුටක්. මොකද හේතුව සමහර අපේ එවැනි මිත්‍රශීලී සංවාද සහ සාකච්ඡා අද වෙන විට ඉතාමත්ම විධිමත්, ඒ වගේම බරසාර වැඩපිළිවෙළක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම සතුටුයි. අර මූලධාර්මික ප්‍රශ්න තුනට මම කැමති ලංකාවේ මගේ අත්දැකීම් එක්ක තවත් ප්‍රායෝගික ප්‍රශ්න තුනක් මතු කරන්නට. එතකොට අපිට හිතාගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඇයි අපිට ඔය සාරංග සහෝදරයා කියන දේවල් තවම ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වුණේ කියන එක. ලංකාවේ ගංගා තියෙනවා 103ක්, වැව් තියෙනවා 32,000ක්. මේ ගංගා 103 ගලා බහිනවා මුහුදට. ඒ සිතියම හරිම ලස්සනයි. සිතියමක් විදිහට කොළපාට සිතියමක නිල් පාටින් ලකුණු කරත් එහෙම ගංගා ටික මම හිතන්නේ ලෝකේ තියෙන ලස්සනම කාමරයක එල්ලා තැබිය හැකි පින්තූරේ බවට මේ භූමි දර්ශනය පත් වෙනවා. වැව් 32,000 ගත්තට පස්සේ තවත් ලස්සන වැඩි වෙනවා. ඒත් ලංකාවේ මිනිස්සු බොන වතුර වඩා සූචි. වතුර සාම්පල් පරීක්ෂා කරලා බැලුවොත් එහෙම මෙච්චර ජලය තියෙන රටක මිනිස්සු බොන්නේ වැඩිපුර බොන්නේ අසූචි මිශ්‍ර නැත්නම් ඊකුලා මිශ්‍ර වතුර. මේ ඇයි? ඒකම අපේ රටේ මහා නියගයන් වගේම මහා වර්ෂා තියෙනවා. මෙවැනි ජලපෝෂක ප්‍රදේශ සහ ජල මූලාශ්‍ර තියෙද්දිත් අපිට වගාවට වතුර නැත්තේ ඇයි? ඒක එක ප්‍රශ්නයක්. මා දන්න රෝහලක් තියෙනවා, වෛද්‍ය පාදිනමැතු මම හිතන්නේ නැහැ මෙතන. නමුත් මං සතුටින් හිටියතුම හිටියන හොඳයි කියලා මේ අදහස කියන්න. ඇඳන් 400ක් හිස්ව තියෙද්දි ලෙඩ්ඩු බිම නිදාගන්න. ලෙඩ්ඩු බිම නිදාගන්නවා තුවාලකාරයෝ, වෙනත් බෝවන රෝග තියෙන අය සේරම, ලොබිවලද පඩිපෙළවල්වලද පඩිපෙළවලට තියෙන ලෑන්ඩින් එකේද මේ හැම තැනම ලෙඩ්ඩු බුදි. හැබැයි ඇඳන් 400ක් තියෙනවා. බෙඩ් මැනේජ්මෙන්ට් කියන සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතිලු ඒ රෝහලේ. ඒක වෙන ප්‍රශ්නයක්. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ ඇයි? ඒකම මට අහන්න ආන්හුනිකම තියෙනවා. ඒ රෝහලේම මේ ඩයලිසිස් මැෂින් හයි කරන්න යනකොට ඒකට කට්ටිය විරුද්ධ වෙන්නේ ඇයි? ඒවා හයි කරාම තියෙන ප්‍රශ්නේ මොකද්ද? මං හිතන්නේ සාරංග අර මූලධාර්මික ප්‍රශ්න එක්කම මේ ප්‍රායෝගික ප්‍රශ්නත් අපි ඇසිය යුතුයි කියන එකයි මගේ අදහස. තුන්වෙනි ප්‍රශ්නේ ලංකාවේ දුප්පත්කම දේශපාලනික විභේදයකට ලක් වුණේ ඇයි? උදාහරණයක් විදිහට ගෙයක් නැති මිනිස්සුන්ට ගෙයක් දෙනකොට ඇයි දේශපාලකයෝ කියන්නේ ඕක අපේ කෙනෙක්ගේ ගෙයක් නෙවෙයි, ඇයි යාට ගේ හදලා දෙන්නේ කියලා? එහෙම නැත්තම් ගත්තොත් එහෙම ඇයි දේශපාලකයෝ කියන්නේ ඒ දුප්පත් මිනිහට සලකන්න එපා, ඒ දුප්පත් මිනිස්සයා අපි එවපු ලැයිස්තුවේ ඉන්න කෙනෙක් නෙවෙයි කියලා ඇයි දේශපාලකයෝ කියන්නේ? මං හිතන්නේ මේ ප්‍රායෝගික ප්‍රශ්න ටික අපි ඇසිය යුතුයි. කිලි පොලා යන කතාව තමයි ඇඳන් 400ක් තියෙද්දි ඇඳන් කළමනාකරණ ක්‍රමවේදයේ රෝහලක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති කාර්ය මණ්ඩලය ඉන්නවා නම්, වෛද්‍යවරු ඉන්නවා නම්, වෙනත් අය ඉන්නවා නම් මට තියෙන ප්‍රශ්නේ තමයි මේක රටක් වුණාට තවම රාජ්‍යයක් නෙවෙයි කියන එක. මං හිතන්නේ මූලධාර්මික ප්‍රශ්නේ තියෙන්නේ එතන. මොකද උත්තරේ? ගරු
ආචාර්ය සරත් අමුණුගම් මැතිතුමනි, මං හිතන්නේ ඔබලා අපිට වඩා පරණතයි. මුණ ගැහුණු වෙලාවෙත් අපි කතා කරන්නේ බොහොම බරසාර දේවල්. නමුත් අපිට තාමත් බැරි වුණා රාජ්‍ය කියන ආකෘතිය ලංකාවේ පැල කරන්න. ලංකාව රටක් මිසක් ලංකාව රාජ්‍යයක් නෙවෙයි. මම ඕනි තැනක මේක බය නැතුව කියන්න කැමති, මේක රාජ්‍යයක් නෙවෙයි. මේක රාජ්‍යයක් කරන්න ඕනි. පළමුව රාජ්‍යයක් කරොත්ම චාර්ල්ස් ඩිගෝල් ගැන කතා කරා සාරංග. චාර්ල්ස් ඩිගෝල්ට ප්‍රංශයේ මිනිස්සු වැඳ නමස්කාර කරන්නේ චාර්ල්ස් ඩිගෝල් ප්‍රංශයේ රාජ්‍යයක් කරපු නිසා. ඉතින් ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට තවම රාජ්‍යයක් නැහැ. අපිට පොළොක් තියෙනවා, අපිට රටක් කියලා කියනවා. හැබැයි අපිට රාජ්‍යයක් නැහැ. අපි රාජ්‍යයක් නැති මිහිතලේ අසරණෝ. ආසියාවේ ඇත්තට රාජ්‍යයක් නැහැ. ඉන්දියාව කියලා රාජ්‍යයක් තියෙනවා. විශේෂයෙන් දකුණු ආසියාවේ මට හිතෙන්නේ එක රාජ්‍යයයි තියෙන්නේ. ඒ රාජ්‍යයේ තියෙන රෝ එකට අපි ඉරිසියා කර කර ඉන්නවා. අපිට රෝ එක වගේයක් නැති එක ගැන ඉන්දියාව මොනවා කරන්නද? ඉන්දියාව රාජ්‍යයක්. ඉන්දියාව රාජ්‍යයක් හින්දා ඉන්දියාවට රිසර්ච් ඇනලයිස් වින් එකක් තියෙනවා. ඉතින් අපිට නැති කර මොකටද? අපිට තියෙන එකේ ලංකාරු ඉන්නේ. අතන සෙනග මෙච්චර හිටියා, මෙතන සෙනග මෙච්චර හිටියා. ජගද්දාස් මැතිතුමනි, මං කියන දේවල් වැරදි නම් සමාව වෙන්න. ඔබතුමාලා රට වෙනුවෙන් ගොඩක් මහන්සි වුණ මිනිස්සු. හැබැයි මහන්සි වුණේ රාජ්‍ය වෙනුවෙන් නෙමෙයි, රට වෙනුවෙන් මහන්සිලා තියෙන්නේ. මේක රාජ්‍යයක් කරන්න අපිට තාමත් බැරි වෙලා තියෙනවා. මේක තමයි අපි විඳින ලොකුම කර්මය සහ මූණ දෙමින් ඉන්න ලොකුම අභියෝගය. ප්‍රශ්නේ තියෙන්නේ අපි බුද්ධිංශ ගැන කතා කරනවා, අපි ඔත්තු සේවා ගැන කතා කරනවා. මන් දන්නේ ඔත්තු සේවාව සහ බුද්ධිංශ කේලම් සේවාව සහ රෝ වගේ ආයතනයක් ගත්තට පස්සේ අපි රාජ්‍යයක් නෙවෙයි කියන එක හොඳටම ඔප්පු වෙනවා. ඒකම අපේ රටේ දේශපාලනේ නෙවෙයි. මගේ මිත්‍ර කරුණාරත්න පරණවිතාන සහෝදරයා කිව්වා අපි නැවත වතාවක් පක්ෂ දේශපාලනයට බහිමින් ඉන්නවා කියලා. නැහැ, ලංකාවේ දේශපාලන පක්ෂ නැත. ලංකාවේ තියෙන සහචර කල්ලි කල්ලි කීපයක් අටවගෙන ඉන්නවා දේශපාලන පක්ෂ කියන නම් තියෙන ආකෘති ටිකක්. මේවා ඇතුලේ තියෙන්නේ කල්ලි රංචු දේශපාලනයක් තියෙන්නේ. මේවාට දේශපාලන පක්ෂ කිව්වොත් එහෙම නූතන අර්ථයෙන් ලෝකයේ නූතනත්වය ඇතුලේ අපි දේශපාලන විද්‍යාව ඇතුලේ දේශපාලන පක්ෂ කියලා උගන්වන ඒවා එහෙමනම් බොරු වෙන්න ඕනේ. මේවා දේශපාලන පක්ෂ නෙවෙයි. ලංකාවේ යම් ආකාරයකට දේශපාලන පක්ෂ තිබුණා 1935 ලංකා සම සමාජ පක්ෂය පිහිටවුවට පස්සේ ඒවා දේශපාලන පක්ෂ. නමුත් අපි දන්නවා 1975 පස්සේ ලංකාවේ දේශපාලන පක්ෂ විනාශ වෙන්න පටන් ගත්තා. පීඩිස් දැස් බණ්ඩාරනායක, සමගි පෙරමුණ ආණ්ඩුවෙන් එන්නම් පෙරර සහෝදරයා සහ කොල්ලිං ආදිසිලා සහෝදරයා වගේ කට්ටිය එළවලා දැම්මට පස්සේ, ඒ නිසා දැන් අපි කියවන්නේ පක්ෂ නැති රටක බොරුවට කියනවා පක්ෂ තියෙනවා කියලා. ඒ නිකන් අපි බෞද්ධ කියලා කියනවා වගේ. අපි බෞද්ධලු, අපි එහෙම කියනවා. ප්‍රශ්න තියෙන්නේ එහෙම කියාගන්න එක හොඳයි, කියන්න නැති රටක මොකක් හරි කියන්න ඕන. ඒ නිසා සමා වෙන්න අපේ ගරු කතානායකතුමනි. ඒ වගේම දේශපාලන ඍජු සම්බන්ධලා ඉන්නද මම ඒ නම් ටික මතක් කරන්නේ. ආචාර්ය සරත් අමුණුගම් මැතිතුමනි, කරුණාරත්න පරණවිතාන මැතිතුමනි, රටේ දේශපාලන පක්ෂ නැත, පුළුවන් නම් පක්ෂ හදන්න. පක්ෂ නැහැ තියෙන්නේ සහචර කල්ලි ක්‍රෝනි ගෲප්ස් ඉන්නේ. පරිපාලනයයි දේශපාලඥයයි ව්‍යාපාරිකංශයයි එකට ඒකාබද්ධ වෙලා මුළු රටම විනාශ කරනවා. මේකට කියන්නේ ක්‍රෝනි කැපිටලිසම් කියලා. සහචර ධනවාදී මේ රටේ තියෙන්නේ. ට්‍රම්ප්ගේ ඇමරිකා එක්සත් ජනපදයේ විතරක් නෙවෙයි ලංකාවෙත් තියෙන එකමයි. මේ කල්ලි තුන එකට එකහුවෙලා රට විනාශ කරමින් තියෙනවා. ඒ අයට නිවාඩු යන්න තැන් තියෙනවා. හරි, ලස්සන නිවාඩු නිකේතන තුනක් නිදහසෙන් පස්සේ, විශේෂයෙන්ම 1983 පස්සේ ලංකාවේ පරිපාලකයෝ, මම මේ කියන්නේ පරිපාලකයෝ කියනට සමා වෙන්න හැමෝම නෙවෙයි, නමුත් මේ වැඩේට ඍජුව සම්බන්ධලා ඉන්න පරිපාලකයෝ යම් තරමකින් නැත්තම් යම් ප්‍රමාණයක පරිපාලකයෝ, යම් ප්‍රමාණයක දේශපාලකයෝ, යම් ප්‍රමාණයක ව්‍යාපාරිකයෝ, ඒ ව්‍යාපාරිකුන්ට ව්‍යාපාරිකෝ කියන නම ගැලපෙන්නේ නැහැ. ජාවාරංකාරයෝ සමහර ඒවා ගැලපෙන්නේ නැහැ. ලංකාවේ ධනපති නැහැ, ලංකාවේ මුදලාල්ල. ලංකාවේ කැපිටලිසම් නැහැ, ලංකාවේ තියෙන මුදලාල්ල. ලංකාවේ ප්‍රභූන් නැත්තේ නැහැ, ලුම්පන් එලිට් එකක් ඉන්නේ. ඉතින් මේවා ගැන වෙනම අපි කතා කරන්න ඕනේ, වෙනම කතා කරන්න ඕනේ. එහෙම ගත්තට පස්සේ මේ අය මේ ප්‍රශ්න යට යවන්න දුප්පත්කම දේශපාලනිකව විභේදනය කිරීම, ඇඳන් 400ක් තියද්දි බෙඩ්මැන් සිස්ටම් එකකට යන්න දෙන්නේ නැති වෛද්‍ය කලාපයක් තියෙන රටක ගංගා 103ක් මහ මුහුදට ගලා යද්දි වැව් 32000ක් තියෙන රටක බොන්න වතුර නැතුව ඊකොලා මිශ්‍ර වුණ නැත්නම් අසූචි මිශ්‍ර වුණ වතුර බොන මිනිස්සු ඉන්න රටක දේශපාලනඥයෙකුට සහ අනිත් අයට යන්න නිවාඩු නිකේතන තියෙනවා. ඒක නිවාඩු නිකේතනයක් තමයි ජාතික ආරක්ෂාව. අනිත් සේරම ප්‍රශ්න යට ගහලා මේ ජාතික ආරක්ෂාව කියන නිවාඩු නිකේතනයට වෙලා හොඳට ඉන්න පුළුවන්.
අනිත් නිවාඩු නිකේතනය තමයි ජනවාර්ගික සහෝදරත්වය. මේකත් හොඳ නිවාඩු නිකේතනයක්. කිසි ප්‍රශ්නය අවු වැසි සුලන් නැති රම්ම සුරම්ය සුභ සුවිසල් මන්දිර වගේ තමයි. අනිත් නිවාඩු නිකේතනය තමයි සංහිඳියාව. ඒකත් හොඳ නිවාඩු නිකේතනයක්. මිනිස්සු කන්න නෑ. මම නියෝජනය කරන සවර්ගම් පලාතේ අවුරුදු 12 අම්මවරු ඉන්නවා. අම්මගේ තාත්තත් එක්කන දරුවගේ තාත්තත් එක්කන. මෙහෙම ඛේදවාචකයක් තියෙන රටක ලස්සන වචන තියෙනවා. ජාතික ආරක්ෂාව, ජනවාරික සහෝදරත්වය, සංහිඳියාව, ඊළඟට යහපාලනය, ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදය. ඉතාමත් හොඳ නිවාඩු නිකේතන පහක් තියෙනවා. තව නිවාඩු නිකේතන ටිකක් ඕන නම් අපිට ඉස්සරහට හදාගන්න පුළුවන්. මම සාරංග සහෝදරගෙන් ඉල්ලන්නේ තවත් නිවාඩු නිකේතන ගැන නම් කතා කරන්න එපා. දැන් මේ මහපොළුවට අවශ්‍යයි කණ්ඩ නැති මිනිසුන්ට කණ්ඩ දෙන්න ඕනේ අපි. අංක එක. ගෙවල් නැති මිනිසුන්ට ගෙවල් දෙන්න ඕනේ. ඒක. ඒ වගේම අඳින්න නැති මිනිසුන්ට අඳින්න දෙන්න ඕනේ. ඒ ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශ වයස අවුරුදු 88ක් 1931 ඩොනමෝර් කැමරන් ප්‍රසංස්කෘතිය දැන් බැලුවොත් එහෙම. හැබැයි අදටත් ඉන්නවා මේ මොහොතේ ඉන්නවා තවම ඉස්කෝලට බාරගත්තේ නැති එක වසරට බාර ගන්න ඕනේ ළමයි ගෙවල් වල. මොකද්ද මේක රටක්? මේක රාජ්‍යයක් නෙමෙයි. එහෙනම් මං ඉල්ලා හිටින්නේ කරුණා කළා රාජ්‍යකයි බෙයා ලෑන්ඩ් එකයි හිස් ඉඩමකයි වෙනස තේරුම් ගන්න. මේ රටේ 225 එපා කියන තර්කයන්නේ එතෙන්දී. ඒ තර්කයට වටිනාකමක් තියෙනවා. ඒක වැලීඩ්. ඒක වළංගුයි. ඇයි වළංගු වෙන්නේ? මේ රට රාජ්‍යයක් කරන්න 1931 ඉඳන් සොදේශිකයන්ට මේ රටේ පාලන බලය පැවරුණා. විධායක කාර්ය සභා 7ක බලය පැවරුණේ සොදේශිකයන්ට. අනිත් තුන ඒ තරම් වැදගත්කමකට නැහැ. මොකද බලපෑම කරන්න පුළුවන් වුණාට මේ 7ට බලය තිබුණා. එදා ඉඳන් ගත්තොත් දැන් අවුරුදු 88ක්. අවුරුදු 88ක් මේ රට රාජ්‍ය කරන්න බැරි වුණ අය එපා කියලා මිනිස්සු කතා කරන එක වැරද්දක්ද? මං කියන්නේ ඒක හරි. ඒ හරිකමේ ඉඳගෙන ඉස්සරහට වැඩ කිරීමට ශක්තිය සාරංග සහෝදරට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුච්චලිකව නෙවෙයි, සමාජීය ජීවිතයක් විදිහට. බොහොම ස්තුතියි.